දයස්රි මාතා කෙල්ලව එක්කාගෙන යන්නට ආවේ හවස හතරට පමණි. ඔහේ නිවසට ගොඩවේ නැත. කවදා හෝ දවසක කෙල්ල විවාහවන කොල්ලාව යාළුවෙක් මෙන් ඇසුරු කරන්නට දයස්රි මාතා සිතාගෙන උන්නේ. ඒ ජනිත් ගැන එහෙම හිතන්නට අමාරුය. සපූ පැමිණ දයස්රි මාතා කැබ්්‍රියට ගොඩ වූයේ සාමාන්‍ය සායක්කා බ්ලවසයකින් සැරසි සෙරපු දෙකක් දමාගෙනය. අලුත් මනමාලියකගේ හැටි යැයි දෑස්රි මහතාර සිතුනි පපුයේ නොසැහැන දුකක් නැතිනම් කෙල්ල මෙහිමම ඉන්නේ නැත. මංවාගේ ගෙටගොඩෝනේ නෑමැනික සොරි. වාහනය අත්දද්දීම දෑස්රි මහතා කීවේ. මේක මගේ ගෙයක් නම් මගේ සිය කවදාවත් ගොඩනොවී ඉන්නෑ කියල මන්දන්නවා. දයස්රි මාතා හිස වෙනුවේ. මේ තේරුම් ගැනීම මේ සීයත් මිනිබිරියත් අතර හැමදාම තිබේ. මන් දවස් දෙකක් ඉල්ලුවා. දවසක් ලැබුණා. ඒ හඬ ආවේ පපුයෙන් බිඳි මිදීය. අපි හිමියට කතා කරමු චූටි මැනික. මෙහෙම කෙල්ලව දකිද්දී දුකය. සීයා යද්දි බඩු ටිකක් අරන් යන්න ඕන. මල්ලියට කපන්න කේකයක් ගන්න ඕන. කොල්ලට සූට් එකක් ගන්න ඕන. ඔයාට මට මොනාද? පුංචි එකක්. සපු බෝතලයක් අතින් පෙන්වා කීවාය. දයස්රි මහතාට දුක සිතුනි. අපි ෆාම් එකේදී කොච්චර සතුටින් උන්නද නේද සීයේ? අපි රෑට ග්‍රෑන්ඩ් එක පැත්තේ යන්නේ නේද? මතකද කඳපොළ පාරේ පුංචි රෙස්ටොරන්ට් එක? අර ෆාම් එක ළඟ ඔක්කොම මතකයි. ලන්තෑරුම් පත්තු කරලා තිබ්බේ. ජීවිතේට මොන වුණාද දන්නේ. දෑස්රි මහතා කෙල්ලගේ අත මෘදුව අල්ලා ගත්තේ. මං දැන් මැරිලා සීයේ. දෑස්රි මහතාගේ දෙනෙත් පවා තෙත්තිය. අපි කතා කරමු මැනික. මට උදව් කරන්න සීයේ, ජීවත් වෙන්න. එහෙක උතරම් දුක්බර කතාවක්ද? සබුමල්ගේ උපන්දින කේක් එක ඔහුගේ උපන්දිනයට තවත් තෑගිත් රැගෙන අද්දි රෑවිය. කෙල්ලව දකිද්දි සුජාතාට නොවැඩනු තරම්ය. ඇයි කෙල්ලව බදාගෙන ඇස් තද කර ගත්තාය. අද ඉන්නවා නේද පුතේ? සපු කතා නොකළේ ඇන්නේ යයි බියටය. මං ඔයාගේ බර්ද්දිකට ඔන්න ආවා. සපු සපුමල්ල වැළඳගෙන මෙන් කීවාය. ප්‍රසන්ට් එක නම් පැටියෝ හෙට දෙන්නේ. කේක් එකකුත් කපමු. හැමෝටම දුකය. කෙල්ල මෙහෙම කරන්නේ කොතරම් කරදර හිතේ හිර කරගෙනදයි සියල්ලන්ම දැන උන්නෝය. ප්‍රේමා සරුවට යන්නට ගත්තේ කෙල්ල ගෙදරා නිසාය. පසුගිය මාස දෙකේම මේ ගෙදර රෑට කෑවේ පාන්ය. ප්‍රේමා සපුමල්ට පමණක් නූල්ස් එකක් හා ෆ්‍රයිඩ් රයිස් එකක් හැදුවාය. ගෙදර උයලම නෑනේ ප්‍රේමා. ඇයි ඒ? සබූ කුස්සිය පරික්ෂා කරමින් ඇසුවාය. ශීතකරණවල මස් මාළු කිසිවක් නැත. ළඟදි මාකට් එකට ගිය වගක්වත් නැත. නෑ බේබි, මේ පතන ඉන්නකොට වගේ නෙමේනේ. සීතල නිසා එහෙදී හොඳට කෑම හැදුවා. ප්‍රේමා කියද්දි සපූ ඒ දිනෙත් දෙසම් බලා උන්නාය. ඇත්ත කතාවේ නොවන බව සපූ දනී. එක්කෙනෙක් මුළු ගෙදරක්ම විනාශ කළා. කෙල්ලව නිහඬව ඉඳ කීවාය. ඒ පපුවම දවා හඬ කරන කතාවකි. හෙට බඩු ටිකක් ගේන්න යම්. ඉව්වට කැවෙන්නේ නෑ බේබි. සපු ඇස් මිරිකා ගත්තාය. ප්‍රේමා අද සරුවට උයන්නේ කාලාන්තරයකට පසු බව සපූ දනී. සීයා, අම්මා, මල්ලි, ඔයා ඔක්කොම පව්. ඇය පපුව හෙල්ලියගෙන මෙන් යද්දී කීවාය. එක්කෙනෙක් ඔක්කොටම වඩා පව් නේද? සපු දිග සුසුමක් හෙළුවාය. ජීවිතය කොතනින් හෝ වෙනස් කරගත යුතුය. ඒත් කොහින්ද? සපු මහරෑ වෙනතුරු උන්නේ අම්මාගේ උපලේ හිස තබාගෙන. රෑ මාලිගාව පෙනෙන පුංචි ස්තූපය වාඩි වී කෙල්ල ඇඬුවාය. අන්තිමට සීතල සිමෙන්ති දිගාවී සුජාතාගේ උගුලට බර වී දැස් පියාගෙන උන්නාය. අම්මේ, පුතේ. එයා හෙමේට දීනුවේ.
කෙල්ල මේ කියන්නේ සාගර ගැන බව සුජාතා දනී. ඔයා නැතත් මෙහි ඇවිත් යනවා. පෙරේදත් ඇවිත් පැය හතර පහක් ඉඳලා ගියේ. ඉන්නකොට ගේම පිරිලා. සුජාතා කිව්වේ ලෝභකමිනි. එයා මොනාද කියන්නේ අම්මේ? ඒකත් කතා කරන්නේ නෑ පුතේ. පව්. හදවතට දුකක් හිර කරගෙන ඉඳීම දුෂ්කරය. මේ යන ගමන කොහෙන් කෙලවර වෙයිද? සුජාතාටද ඊට පිළිතුරක් නැත. කෙල්ලගේ ජීවිතය අනතුරේය. අපි ටිකක් බලائمු මැනික. ඒ ගැන ඊට වඩා සපෝ කතා කරන්නට ගියේ නැත. සාගර අයියා අම්මට බත් ගෙනත් දුන්නේ. දුන්නා. කාපු රහම බත් එක. කනකොට කඳුලේනවා. පව්. රෑ නින්දක් නෑ. එහෙම දුක් විඳ පුතින්. කොල්ලෙක් දුක් විඳා කියලා මොනවත් වෙන්නේ නෑ. සීයත් කිව්වා වාහනයක් ගන්නව නම් ඇපේට අස්සම් කරන්නම් කියලා. ටික කාලයක් දෛවයේ ඉඩක් දෙනතුරු බලා සිටිය යුතුය. සමහර කාලවල එහෙමය. මං කලබල වෙලා තීන ගන්න නෑ අම්මේ. එහෙම කරගන්න නැත්තේ යාගෙන හිතලා. මං එයාට එහෙම බරක් දාන්නේ නෑ. කෙල්ල බුද්ධිමත්ය. සුජාතාට බියක් නැත්තේ ඒකය. ඒත් ඔයාට මං තියලා කියන්නම්. දවසක මං තීරණයක් ගන්නවා. එදාට මාව කාටවත් නවත්තන්න බෑ. සුජාතා කිසිවක් නොකිය කෙල්ලගේ හිස පිරිමැද්දේ දිග සුසුමක් හෙළමිනි. සපෝ පාන්දරම නැගිට සපෝ මල්ගේ ඇඳට ගොස් කොල්ලාව තුරුල් කරගත්තාය. අද පොඩි එකාගේ උපන්දිනේ. හැපි බර්ත්ඩේ චූටි මහත්තයෝ. කෝ නැගිටපන් පැටියා. සපෝ කොල්ලව තුරුල් කරගෙන කීවාය. සපෝ මල් අක්කාට තුරුල් වූයේ දඟලමිනි. කෝ ඉතින් කිස් එකක් දෙන්න. ඇයි මුහුණ දෙතුන් වතාවක්ම සිපගත්තාය. මගෙන් පුංචි තෑග්ගක්. සපු එතෙක් වෙලා ගොලි කරගෙන වුන් පුංචි බෑගේ සපු මල් අත තැබුවාය. තැන්කියු අක්කේ. මොනාද? ඇරලා බලන්නකෝ. සපු මල් ඇඳ මත ඉඳගෙනම තිලිනි ඇර බැලුවේ. ඒ වූයේ පුංචි සුදු පුදු පිළිමයකි. සපු මල් ඒගෙන අත්ල මත තබා බලා උන්නේ. ඔයා දැන් පොඩි ළමයෙක් නෙමේ. තේරුණාද? හිමීට ජීවිතය හොඳ දේවලුත් පුරුදු වෙන්න. මේ බුදු පිළිමෙ ළඟ තියාගන්න. මොනවාරි වැඩකට යද්දි මේ පිළිමෙ දිහා බලලා පතන්න. ඇස් පියාගෙන මෙහෙම. සපු පතන ආකාරය පෙන්වුවාය. සපු මල් පිළිමේ දෝතරමගෙන ඇස් පියාගෙන ටික වෙලාවක් උන්නේය. පසුව බඳවූ දෙනෙ තැරියේ. දැන් මොනාද පැතුවේ පැටියෝ? සපු ඇසුවාය. ඔයාට දුකක් විඳින්න වෙන්න එපා කියලා. අනේ සපු සපු මල්ල බදාගෙන පපුවට තද කරගත්තේ පපුව ඇවිලින්නට වූ නිසායි. මං දුක් විඳින්න නැරත්තරන්. මට චුට්ටක් කරදරයි. සපු කීවේ පොඩි එකාගේ හිස දෙතොලින් සිපගනිමිනි. සාගරයියා සිකුරාදා හවස ග්‍රවුන්ඩ් එකට ආවා ප්‍රැක්ටිස් වෙලාවේ. ඉතින් මට මාළු දාලා සැන්විචස් හදන් ආවේ. අපි ග්‍රවුන්ඩ් එක කෙළවරේ මාර්ගා යටට වෙලා කෑවා. සපුට මෙවි මෙවි පෙනේ. ඔහු කොතරම් උතුම් හදවතක් ඇති කෙනෙක්ද? පපු හූර හූරා මස් සමග සෙල්ලම් කරන ජනි ලොකු මණ්ඩාරලා ජීවත් වෙන මේ ලෝකේ ඔහු එන්නේ කොහොම ඉන්නවාද? ඒ පහන් සැන්විචස් හරි රහයි අක්කේ. අපි අක්කවත් මතක් කළා. ඒක තමයි සිකුරාදා හවස් වරුවේ මට එක දිගට හචින් ගියේ. අපි සැන්විචස් කාලා ෆැන්ටා බිව්වා. සපෝ කොල්ලාගේ හිස තද කරගෙනම උන්නාය. ජීවිතේ අදට වඩා හෙට ලස්සන වේද? අක්කේ පැටියෝ. සාගරයි අක්කට හරි ආදරේ. සපු මල් එහෙම කියද්දී සපෝගේ පපු ඇකිලීගෙන ගියේ. මං දන්නවා පැටියෝ. ඉතින් වෙලාවක. ඇයි? නෑ මොකුත් නෑ. පොඩි එකා කියන්නට ගියේ මොනවද සපෝ දනි. සමහර දේවල් එහෙමය. පපුවේම තබා ගත යුතුය. ඇයි හවසක ප්‍රැක්ටිස් ඉවර වෙලා යන ගමන් මාව බලන්න ඉන්නේවත් නැත්තේ? සපුමල් මහා දුකකින් සපෝ දෙස බලාගෙන උන්නේ. ඇයි චූටි මහත්තයෝ? සපෝ යලිත් ඇසුවාය. කොල්ලාගේ දැස් තෙත්ව ඇත.
මට හිතෙන්නේ සොරි අක්කේ මං තරහ නෑ පැටියෝ මට ඉන්න හිතෙන්නේ නැති එකේ ඔයාට ඔහොම හිතෙන එක පුදුමයක් ඈ එහෙනම් දැන් පොෂ් දාගමු මං සූට් එකක් ගෙනත් ඇති ඇඳන් එන්න තවත් වරක් ඒ හිස සිප සපු නැගිට්ටාය මේ ගෙදර මෙහෙම ගෙවුණු ලස්සන අතීතයක සුඳ තාමත් කෙල්ලගේ හදේ ඇත සපුමල්ගේ කාමරෙන් පිටු වූ සපු එහෙමම ගොස් ඉදිරිපස දොර පියන් දෙක දෙපසට ඇරියහය ඉස්සර මේ දොර පියන් දෙක උදින්ම අරින්නේ සපුය දොර අරිද්දීම දොරකට තිබූ පාසලයක් පයේ වැදී සපු පුදුම වූවාය ලා නිල්පාට ටෙඩිබෙයාර මුද්‍රණය කර තිබූ රැපින් කඩදාසයෙන් අසුරා තිබූ කුඩා පෙට්ටියක් බිම විය ඒ මත වූ කුඩා සුදු කඩදාසියක් අලවා තිබුණි සපු සපු ඇඳවුන් රෑඳුම තෙපා අතර ගසාගෙන බිම ඉඳගත්තාය එය පුංචි තිලිනයකි ඒ මත ගසා තිබූ කඩදාසී මත ලියා තිබුණි සාගරයියාගෙන් බඩ පැටියට කියාය සපුගේ දැස් කඳුලින් තෙමී ගියේ සාගර මල්ලීට ආදරයට කීවේ බඩ පැටියා කියාය සපු බිම තිබූ තිලිනේ එහෙමම තැබුවාය මල්ලියේ අම්මේ සපෝ කෑගැස්වාය සපු මලුත් සුජාතාත් පමණක් නොව ප්‍රේමාත් ජයස්ශ්‍රී මහතාත් දුවාවේ කලබලේනි ඇහිමෙනික සපෝ කිසිවක් නොගියත් දෑසින් බිමතිබූ තිලිනේ පෙන්නුවාය දොරහරිද්දි දොර පහමුල තිබ්බේ මොකද්ද බඩ පැටියට කවුද තියල ගිහින් බලන්න සපෝ කිවි තොල්පට තද කරගෙනය සපු මල්ලේ අතර ගත්තී බිම වාඩි වීයේ සාගරයිය ගෙනත් තියලා සුජාතාත් දෑස්රි මාතාත් සපූ දෙස බැලුවේ පුදුමේනේ පුදුමයි කොල්ලට මතකයි එයාට මතක නැත්තේ මොනාදම්මේ සපූ කිවේ පපුුවම් බිඳිමිදී එද්දීයේ මොනාද කියලා බලන්න මල්ලියේ සපුමල් බිමේඳගෙන සාගර තබා ගොස් තිබූ තෑග්ග ලිහුවේ ඒ වයේ පුංචි රත්තරං ආලේප කර තිබූ ක්‍රිකට් බෝලයකි එය සපුමල් ආශාවෙන් අතර ගත්තිය ඒ සමගම් පුංචි සුභ පැතුම් පතද්ද තිබුණේ කවදාරි අපේ බඩ පැටියාට නැෂනල් ටීම් එකට ප්ලේ කරන්න ලැබේවා එදාට මේ රත්තරන් ලෙදර් බෝලේ ඔහට මතක් වෙයි සුභ උපන්දිනයක් සාගරයියා සපුමල් ඒ කියවා සියල්ලන්ටම එය පෙන්නුවේ හැමෝම මුහුණට මුහුණ බලාගත්තා මිසක කිසිවක් කීවේ නැත. ඔයා ඇත්තරම කවදාහරි නැෂනල් ටීම් එකට ප්ලේ කරයි. අද මට හිතුණා. දයසිරි මහතා කොල්ලාගේ හිස සිඹ කීවේය. අම්මේ කුස්සියට අද්දේ සපු සුජාතාට කතා කළාය. මැනික මං කිරිබතුයි මල්ලියාගේ බර්ත්ඩේ කේකුයි. සපු කතා කළේ ගොත ගසමින් මෙනි. අරයි යන්න සුජාතා කීවේ එපමණකි රැගෙන යන්නේ කාටද ඇය දැන උන්නාය මං ප්‍රේම එක්ක යන්නම් එවන් ගමනක් කොතරම් භයානකදයි සුජාතා පවා දනි කෙල්ලගේ විවාහය සිදුවේ තාම 3 මාසයකි ඒ 3 මාසයට කෙල්ල මේ පවුල් ජීවිතින් කොතරම් හෙම්බත් වීදැයි කියන්නට අවශ්‍ය නැත